සැමට සුබ අලුත් අවුරුද්දක් සහ සුබ නත්තලක් සහ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ලබනවා. අද උණුවක් මාසෙ පුන් පොහොය දවසේ මේ වර්ෂයේ අවසාන පොහොය දවසේ. තර තවත් දින කිහිපයකින් උදා වෙන්නේ 2016 තවත් සුබ අලුත් අවුරුද්දක්. ඉතින් හැමතෙම සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙන්නටත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෙට දින උදාවන නත්තල් දවසත් ඔබ සියලු දෙනා සියලුම කතෝලික බැතිමතුන්ට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා ලබනවා. රුවන්වැලි සෑ වරුණ රුවන්වැලි චෛත්‍රාජන් වහන්සේ පිළිබඳව කොතකුත් වැඩසටහන් අපේ සමාජ තුළ තිබෙනවා. ඉතින් පූජ්‍යපාද කැටවල හේමාලෝක සාමින් වහන්සේ විසින් සිදු කරන ලබන මේ සුවිශේෂී ධර්ම දේශනාව සමඟ අප සූදානම් වෙන්නේ වැඩසටහන ඔබට සමීප කරන්න. වැඳබෝ ආදරණීය මෑණියන් වහන්සේගේ උපන්දිනය නිමිති කරගනිමින් වැඳබෝ පවුලේ සියලුම දුවා දරුවන් විසින් මේ කටයුත්ත නිරන්තරයෙන් සිදු කරන්නේ. ඉතින් ඔවුන්ගේ ප්‍රාර්ථනා පරිදි මෑණියන්ට නිදුක් බව නිරෝගී භාවය සහ දිගාසිරි ප්‍රාර්ථනා කරමින් රුවන්වැලි චෛත්‍රාජන් වහන්සේ අභියස්ථිත අප සූදානම් මෙලෙසින් ඔබ හමුවට ඉතාමත් වටිනා කියන වැඩසටහනක් සමීප කරන්න. එහෙමනම් අපි මේ මොහොතේදී ඔබට ආරාධනය කරන වැඩසටහන සමගින් මෙතෙන් සිට එක්වන හැටියට. සක සිලි සිලි නාද ඇසුනේ සරණිනේ බුදු සරණිනේ කුලුලු ගුණ රළු ගලේක මැවුනේ මහා සැසිම සඳ නැගුනේ ගසක සිලි සිලි නාද ඇසුනේ සරණිනේ බුදු සරණිනේ
රස්ධාරින් නිබඳව විකසිත වන මේ පූජනීය භූමියේහි ආධිපත්‍ය දරා වැඩ හිඳින අපට අවසරයි අපේ පූජනීය පල්ලේගම හේමරත්න අභිධාන නායක ස්වාමින්දවර ප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරුවන ගෞරව බැති පෙරටුව සිහිපත් කරමින් ප්‍රථම කොට අපේ ජීවිත ගමන පුරාවට රැස් කළ සියලු ගුණ කුසල බෙලෙන් අපේ නායක ස්වාමින්දයන් වහන්සේ ප්‍රධාන පරම පූජනීය මහා සංඝරුවනට ආයුරාරෝග්‍ය ආදී සුව සාන්තිය සහිත සියක්වස් ආයු බෝ වේවා කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනාවෙන් සදහම් දෙසුමට අපි අවසර ආයාචනා කොට සිටිනවා වාසනාවන්ත සද්ධර්මකාමී පින්වත්නි මා අභියස වැඩ හිඳිනා වූ පූජනීය ස්වාමින්දයන් වහන්සේලා ගරු කටයුතු අපේ සිල් මාතාවන් වහන්සේලා ප්‍රධාන ධර්මකාමී සදහවත් හැම දෙනාම අසිරිමත් අරමුණක් මුල් කරගෙන අසිරිමත් මහානුභාව සම්පන්න මහා පිංකමක නිරත වෙමින් සිටින මොහොත ඒ සමගම සියත රූප වාහිනී හරහා මේ මොහොතේ මාහා ඒකාත්මික වන සියලුම සද්ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි රන්වැලි මහා සයරදුන් සෙවණේ සිසිල ලැබමින් බුදු රැස් දහරින් හද මඩල සෝභාමත් කරගෙන දහම්මසල ශ්‍රාවකෙක් ලෙස ශ්‍රාවිකාවක් ලෙස පින්නති ඔබ හැම දිනාටම අපහාර දෙන්නට කරුණාවෙන් ගෞරවයෙන් බැතිමත් සිතින් යුක්තව මේ මොහොතේ ආරාධනා කරනු ලබන මේ උදාර මහා පිංකම් මාලාව මාතෘ දිව්‍ය රාජ පූජාවක් දක්වා මේ පිංකම මෙරටේ වියත් මහතෙරවරයන් වහන්සේලා වැඩම කරවලා
අත්යෝදාර ආකාරයෙන් සිද්ධ කරමින් අරමුණු කරගන්නේ උත්තරීතර මාත්‍ර අසිරිමත් ගුණ පූජාවක් ජීවන ගමනේ 80 වන විය දක්වා තමන්ට මේ උදාර මිනිසත් බව අභිමානයෙන් ගමන් කරවාගෙන පැමිණ ආපස්සට හැරි බලා ආදරණීය කුලවංශයේ සිළු දූ දරුවන් මුණුපුරු මිනිපිරි පවුලේ පින්නතුල්ලා ඇතුළුව මේ මහෝදාර පින්කම සිද්ධ කරන්නේ මට සෙත් පතන්න නේද කියලා පින්වත් අපේ වැන්නකෝන් මාතාවෙනි ඔබතුමියගේ හද මණ්ඩලේ මොනතරම්නම් සතුටක් මේ මොහොතේ උපදිනව ඇද්ද කියලා වචන වලට නගන්න බැරි තරම් ප්‍රීතිමත් බවක් ඇත කියලා මම කල්පනා කරනවා ඒ සමගම බුද්ධ පුත්‍රයාණ කෙනෙකු වශයෙන් පින්වත් මාතාවෙනි මට වගේම මෙරටේ මහා සංඝ තෙරවරුන්ටත් මෞසෙලිහස පුදන්නට ඔබතුමිය සමත් අම්මා කෙනෙක් වුණා. හුඟක් මව්වරු තමන්ගේ දරුවන් ළඟ පමණක් මව්ගුණ රඳවාගෙන ඉන්න ලෝකෙක බුදු පුතුන්ට මවක් වන්නට පින්වත් මහත්වරුනේ ඔබට බුදු පුතෙකුට පියෙක් වන්නට බුදු දියණියකට මවක් පියෙක් වන්නට කැපකරු මාතාවක් කැපකරු පියෙක් වන්නට වරම් ලැබේ නම් ඒ සිව්පස වටනින් කරන වරමමයි අපේ ජීවන ගමනට අම්මා ප්‍රධාන අපේ වැන්දකෝන් පවුලෙහි සියලුම පින්වත් දූ දරුවන් කුලවංශ හා බැඳුණු කුලවංශවල හැමදෙනාමත් සිදු කරන මහත් මෙහෙවර ගෞරවයෙන් සිහි කරමින් සියක්වස් ආයු වඩන්නට පින්වත් අපේ මෑණියන්ට මේ මොහොතේ රැස්ව සිටින සියලු පින්තුණා ලබන ධර්ම දානමේ පින් බලයත් උදෑසන සිට මේ මොහොත දක්වා කප්‍ර පූජා විදුලි ආලෝක පූජා ක්ෂීර පායාස පූජා සම්බුද්ධ පූජා අවසන මාතෘ දිව්‍ය රාජ පූජා දක්වා සිදු කළ සියලු පින්කම් වල බලයෙන් නිරෝග සම්පatti ප්‍රතිලාභයෙන් සෝභාමත්ව සුජීවත් වන්නට සියක්පත් ආජි වඩා ජෙදර බුදුන් අම්මාය යන විරුදාවලිය සියක්පත් දරුවන් අභියස තබමින් සුජීවත් වන්නට ඔබතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදේ වේවා කියලා මුළු හදවතින් අපි ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සද්ධර්මකාමී පින්නතුනි මම හිතනවා අද උදෑසන සිට මේ මොහොත දක්වා මේ වැඩසටහන හා ඒකාත්මික වුණ දායකත්වයේ දරු අපකැප වුණු සියලු පින්නතුල්ලා වගේම මේ දහම් මහන සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඔබ හා අප අද රැඳෙන මේ මහා පින්කම සිදු කරන රන්වැලි මහා සෑරදුන් වහන්සේ පිළිබඳව සලකිලි මත් විය යුතු සතුටු විය හැකි අවබෝධයක් ලබාගෙන ඇත කියා. එහෙත් මේ උතුම් සඳහම් දේශනාව අසා සිටින අපේ සියත රූපවාහිනිය නරඹන පින් ඇති ඔබට මෙරටේ ඉතිහාසය ක්‍රමක්‍රමයෙන් වියකී යන වැසී යන යුගයක නැවත ඊට නව දරුවන් අනාගත පරපුරට මේ දායාද කරන්නට ඕන නිසා මම කල්පනා කරනවා මේ සෙවණේ තැන්පත් වෙලා මෙහි ඉතිහාසයේ පිළිබඳව යමක් සිහිපත් නොකළොත් ඒක
ලොකු අඩුවක් හැටියට පින්වත්නි මිහිඳු මාහිමියන් වහන්සේ හමු වෙන්නට දවසක් දේවානම් පීතිස්ස රජුරුව පැමිණියා සපුමල් වට්ටියකුත් අරගෙන සපුමල් වට්ටිය දෝතට ගත්ත මිහිඳු මාහිමියන් වහන්සේ මේ රන්වැලි සැරදුන් වඩා හිඳුවා නිමවන ලද භූමියේහි ඒ සපුමල් වට්ටිය විසිරුණු ලැබුවා ඒ මොහොතේම මේ භූමි තලය කම්පණයට පත් වුණා පින්වත් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේලාගේ मातृ गर्भेट प्रविष्ट वीम बोसतारण हंस हटियट अभिनिक्मन किरीम सम्मा संबोधियट पत्वीम मंगल सदहम देशुम परनिर्वाणे वेणी खरुणु गणना मुल्करगेन मे विश्वय ए उत्तरीतर महागुणयांट वंदना करन भाव मे भूतालय अभी अंदुन्वान्नी मही कांता वशेन मात्रु कांता वशेन मात्रु रत्ने वशेन देवनां पितिस राज्जुरु वहनवा मीदु माहिम्यान वहन्सकें स्वामीनी इस सपमाल्टिको वहन्स में भूमिताले तहिलनवात समगम एही में भूमिताले में विजर प्रकांपने उने किया ला मे भद्रकल पिन्वत्वाने बुधुरेन वहांसेला पश्चमक पहलवन कल्पे अग्निसा एक महाभद्रकल रजुरा विस्तर कर लिंदु माहिमी वहांसे रजतुमणि अंतकल विवत्तकल आदिवशेन पमिनिला महाभद्र कल्पे कियला एककाय दंगमे उबाप हमुवेला जीवत वेन्ने महाभद्र कल्पे भद्र कियने बेदिनवा भद्र कियने बेदिनवा वैडिम प्रमाणयक बुदुरजानन वहन्सेला पहल वेला उन्वहन्सेलागे परिनिर्वाणयेन पास्से मे कल्पे अवसान वेन निसा एकट महाभद्र कल्पे कियला दिनेट मता पेनवा काकुसंद बुधुहाम कोणागमन बुधुहाम काशीप बुधुहाम तुम बुधुवर वहांस लगे श्रीलंकावट वेडम करवीमा कोणागमन बुधुराजान वहां समग हतलिस दहस महाराता वहांसेला वेडम करला वेडहिटिय भूमियाई महाराज तुमनि में कोणागम बुधुराजान वहांस श्रावक वहंसल वशीन तिस्तः साक् रहतन वहंसेला पातबु उत्तरीतर भूमि आई राजतुमनि में कोणागमन बुधुराजानन वहंसगे काशीप बुधुराजानन वहंसगे श्रावक वहंसेला रहतन वहंसेला विशिदः साक् लंकावट वेडमोला पातबु भूमि आई රජතුමනි මේ ගෞතම නම් වූ ඔබට මට හමු වුණු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දස දහසක් මහරහත් උතුමන් සමග වැඩ සිටි භූමියයි රජතුමනි මේ එනිසායි මේ භූමි තලය වෙත මේ සපුමල් हेलन विटम मे भूमि ताले कंपनी पत्तु महाराज तुमने मे भूमि एक विसरियन उसट दाग बक मथुमत्ते इदिवेन वायती ए इदिवेन सरदुन वहांसेट सर्णमाली यान नाम भावित करेन वैति मम ये नाम भावित करान किया पिन्नत्तो बट
ලෝකවාසීන්ගේ දැනගැනීම උදෙසා මෙරටේ ඉතිහාසයේ මේ පූජනීය භූමියන් වල වටිනාකම තව තවත් අඳුනා ගැනීමට මගේ රටේ දැයේ දරුවන්ටත් අවශ්‍ය නිසා මම මතක් කළොත් හොඳයි කියලා මම කල්පනා කළේ නිසා එවනම් පිටස් රජුරු හරි සන්තෝෂෙන් කියනවා අනේක මට කොච්චර ලොකු වාසනාවක්ද මට පුළුවන් ඒක කරවන්න මිදුබාහිමින් වහන්සේ කියනවා නෑ 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 රජතුමනි ඒකට ඔබතුමාට නෙවෙයි අවස්ථාව ලැබෙන්නේ ඔබතුමාගේ මුණුපුරෙක් පහළ වෙනවා එයාට පාරමී පුරාගෙනයි එන්නේ ඒ තමයි දුටුගැමුණු නරේන්ද්‍රයන්න් වහන්සේ හැටියට අපි අද දක්වාම ගෞරව අභිවාදනයෙන් සිහිපත් කරන්නේ පින්වත්නි දැන් මේ පණිවිඩයේ මිහිඳු මාහිමියන් වහන්සේගෙන් අසාගත්තු දේවානම්පියස් රජුරු සෙල්ලිපියක් පිහිටවනු ලැබුවා මේ භූමියේ ඒ සෙල්ලිපිය පිහිටුවලා මෙතන මතුමත්තේ අසවල් රාජකුමාරයන් විසින් සෑරදුන් වහන්සේ නමක් ඉදිකරනු ලබන බව මිහිඳු මහරහතන් වහන්සේ මට ප්‍රකාශ කළා ඒ විතරක් නෙමේ මාලිගාවෙත් එවද සෙල්ලිපියක් සඳහන් කළා දැන් කාලය ගෙවෑමෙන් අර දුටු ගැමුණු කුමරුන් රජබවට පත් වෙලා ඒ කාලේ රටේ තිබිච්ච යුද්ධයක් ජය අරගෙන බෝධි පූජා පින්කමක් කරන්න පැමිණියා ඒ බෝධි පූජා පින්කම කරන්න එන ගමනේ මේ සෙල්ලිපිය දැක්කා ශෛල ලිපිය දැක්කා දකල කල්පනා කරනවා දැන් මේක මට නියම වැඩක් මේක මහා වාසනාවන්ත වැඩක් මම මේක ආරම්භ කරන්න ඕන එතුමා ඒ බෝධි පූජා පින්කමත් කරලා රැයේ සයනගත වෙලා කල්පනා කරනවා අනේ මම යුද්ධයක් සඳහා විශාල පිරිවැයක් දරපු මගේ රටේ රටවැසියන්ට විශාල බරක් දරන්නට සිද්ධ කරවපු වෙලාවක් මේ වෙලාව. එවැනි වෙලාවක මම කොහොමද මෙවැනි සෑරදුන් වහන්සේ නමක් ඉදිකරන මහඟු කාර්යයට අවශ්‍ය කරන බඩු බාහිර සපය ගන්න කියලා කල්පනා කරනවා. දැන් සතපෙන ආසනේ දිගා වෙලා කල්පනා කරන්න. පින්නත් ඔබ වුණත් එහෙමනේ. දැන් අපි වගකීතු කාර්යයක වගකීමකින් යුක්තව ජීවත් වෙන මිනිස්සු යම්කිසි කාර්යයක් නිවැරදිව ඔබ සඵලමත් කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සු ළඟ තියෙන ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි අඩු නිින්ද. හොඳ සිහියෙන් නිරන්තරයෙන්ම ඒ අඩු නිින්ද ගත කරන කාලය වුණත් කල් ගත කිරීම. දැන් පින්නත් ඔබට මම මාතෘකා වශයෙන් තැබී සුද්ධෝදන රජුරවන්ට බුදුරජාණන් වහන්සේ මතක් කළ ගාථාවක්. ඒ ගාථාවට අදාළ පසුතලය මේ ඉතිහාස පොතින් පස්සේ සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතනවා. කල්පනා කළේ ජීවිතය සහ සතුට කියන මේ තේමාව හරහා මේ ධර්මදේශනාව කරන්න. ඉතිහාසයේ විග්‍රහ කරගෙන යන ගමන් ඒ අවස්ථාවලින් ගන්න පුළුවන් ජීවිත ආදර්ශ මේ බණහා නැත්තම් තමන්ගේ ජීවිතේට ලං කර ගන්න ඕන. තරුණ වයසට එනවා කියන්නේ ජීවිතේ වගකීම් රාශියක් දරන්න හිත සූදානම් කර ගන්න ඕන. ගත සූදානම් කර ගන්න ඕන. බලන්න මේ බණහන
නිවෙස්වල උදේ 7ට 8ට 9ට 10ට ඉරත් පායලා හෝරා දෙක තුනක් ගත වුණාම නැගිටිනා ඉන්නවද නැද්ද? එහෙම කෙනෙක් ඉන්න ගෙදරක් ඒකාන්තයෙන්ම පිරිහෙනවා. ඒකාන්තයෙන් පිරිහෙනවා. හේතුව උදෑසනට මේ විශ්ව අපට ආමන්ත්‍රණය කරනවා. අපි විශ්වයට ආමන්ත්‍රණය කරන්න නම් අවදි වෙලා ඉන්න ඕන. දවසින් දවස ගතින් වැටෙන්නේ හිතින් වැටෙන්නේ අපි විශ්වයට ආමන්ත්‍රණය කරන්න නිසා. මේක විශ්වීය ධර්මතාවක් තුල පින්වත් ඔබයි මමයි මේ ජීවත් වෙන්නේ. ඊටාම ප්‍රබලව පරිේශනාත්මකව විශ්වයේ ශක්තිය වෘක්ෂයේ ශක්තිය හරහා නිරූපණය කර දුන් ශාස්ත්‍රවරයෙක් තමයි තථාගතයන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කළා තමන් වහන්සේ මනුලව උපදින්න ඕන බිහි වෙන්න ඕන පුරපසළොස්වක් දාක බුදු වෙන්න ඕන පුරපසළොස්වක් දාක පිරිනිවන් පාන්න ඕන පුරපසළොස්වක් දාක. එයි මේ විශ්වය සහ චන්ද්‍රය අතර තියෙන අත්‍යන්ත බැඳීම් සහිත සම්බන්ධය මානසික ප්‍රබෝධිය සඳහා බුද්ධ කියන ප්‍රබුද්ධ කියන වචනේ බිඳිලා ආපු වචනයක්. බුද්ධියේ මනාව විකසිත වෙන වෙලාවක් තමයි පසළොස්වක් පොයි. ආවේගාත්මකව වැඩි වෙන වෙලාවත් පසළොස්වක පොයි. ඒ කියන්නේ සඳත් පෘථුවියත් අතර අප ජීවිතන රටත් අතර තියෙන අත්‍යන්ත සම්බන්ධතාවය. එනිසායි මේ විශ්වීය ශක්තිය ගැන මම කතා කරන්නේ. අපි කඳුන ගන්න ඕන. පුරාණ අපි ගම්වල තාත්තල පාන්දර නැගිටලා තුනමාර හතර වෙනකොට අවදි වෙනවා. අවදි වෙලා කාට කෝප්පයක් බීලා එහෙම නැත්නම් කැඳ කෝප්පයක් බීලා ගහක් කොළක් ගානේ අත ස්පර්ශ කරමින් අවදිනවා. කුඹරට ගියා ලියද්දක් ගානේ ඇවිදිනවා. ඇත්තටම සිය ගුණෙන් දහස් ගුණෙන් අස්වැන්න බැරි වෙනවා. ඒ තමයි විශ්වයට ආමන්ත්‍රණය කරන හැටි. බාර තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධිය පත්වි වදාරලා තමන් වහන්සේට ඒ ශක්තිය ලබා ගැනීම සඳහා හේවණක් වුණු ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ දෙස අනිබිස ලෝචන පූජාව සිදුකොට වදාලා එයි කළ ගුණ සැලකි වශයෙන් දමකි වගේ අද වැන්ඩකොන් පවුලි සිළු දෙනාම තමන්ගේ ජීවිතයට දෙපා වාරු දුන්න හිතට වාරු දුන්න දිරිය විරිය දුන්න නැන නුවණ දුන්න දේශ දේශාන්තරවල සිට අද අපේ හෙළ ජාතික අභිමානේ ව්‍යාප්ත කරන්න පුළුවන් දරු පරපුරක් හදා දුන්න එකට ණය ගෙවනවා මේ. මේ ණය ගෙවනවා. ශ්‍රද්ධාවන්ත මව්පියන්ගේ ශ්‍රද්ධාව දියුණු කිරීමත් අශ්‍රද්ධාවන්ත මව්පියන්ගේ ශ්‍රද්ධාව උපදවා දීමත් කියන මේ කාරණා දෙක බීපු කිරට පියා හෙළ උඩා බිඳුවට ණය ගෙවන්න තියෙන එකම අවස්ථාව හැටියට තථාගතයන් වහන්සේ වදාළා. ඒ නිසා අද අපේ වාසනාවන්ත වැන්නකොන් පවුලේ රත්තරන් බෝසත් දරුවන් මේ සිද්ධ කරන්නේ පින්වත් ඔබටත් ආදර්ශයක් ගන්න පුළුවන් මහා පින්කමක්. අම්මාගේ පවතින ශ්‍රද්ධාව දරුවන්ට ගලා ගියා. ඒ ශ්‍රද්ධාව හදලා දුන්න අම්මාට අද කළගුණ සලකනවා ශ්‍රද්ධාව උපදවන භූමියක ඉඳගෙන. ඔය ඇත්තෝ තමන්ගේ මව්පියන්ගේ ධර්මලාභය සිහිපත් කරලා සිංහල ජාතිය හැටියට කේක් කපන එක පැත්තක තියලා ඉටිපන්දම් ගහන එක පැත්තක තියලා අපට අයිති අපට උරුම අපේ දේශ වාත්සල්‍ය මතුවෙන අපේ කම රැකෙන මෙබඳු මහ පිංකම් කළා මව්පියන්ට දරුවන්ට මතක තියෙන උන මව්පියන්ගේ උපන්දිනේ. බොහෝ වෙලාවට මව්පියන්ට දරුවන්ගේ උපන්දිනේ මතකයි දරුවන්ට හුඟක් මව්පියන්ගේ උපන්දිනේ කවදද කියලා මතක නැහැ.
චරිතරක්නේ කළගෙන හුඟක් අමතකයි. තථාගතයන් වහන්සේ තමන්ට හේවන දුන්න බෝරදානන් වහන්සේට උත්තරීතරම පූජාවක් සිද්ධ කොට වදාලා. එච්චර විතරක් නෙමෙයි විශ්ව සමග උන්වහන්සේගේ චේතනා ශක්තිය අනුබද්ධ කළ ආකාරයයි අපි මේ ආදර්ශ පාඩමින් උගත යුත්තේ. ඒ නිසා හැම ගෙදරකම අඩුම ගානේ පාන්දර 4ත් 5ත් අතර කාලේවත් අවදි වෙන්න ඕන. එක්කෙනෙක් හරි ගෙදරක ඉන්නවා නම් එහම අවදින වෙන කෙනෙක් ඒ ගෙදරට කාගෙවත් හුණියන් ඕන නැහැ කියලා හොඳට මතක තියාගන්න. දැන් මෙහෙම ඉඳලා ඉඳලා ජීනන දේ ඔක්කොම පිරිහෙනවා නේද? ඉතින් බහිරවැයට බනිනවා. මේ ගෙදර තියෙන දේවල් බහිරවැයදගෙන යනවද මන්ද කියලා. නෑ නෑ. වැඩි කාලයක් නිදාගන්න එක තමයි බහිරවැය. බහිරවැය වෙන්නත් පුළුවන් බහිරවිය වෙන්නත් පුළුවන්. වෙනම බහිරව කියලා දේවතාවෙක් ඉන්නවා. ඒ දේවතාවට අපේ ගෞරවය වේවා. මොකද හේතුව අපි මේ සියලු පින්කම් වලදී නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම් ආදීදී බහිරව පූජා නිවෙස්වල කටයුතු ආරම්භ කරනකොට බහිරව පූජා ආදී සිද්ධ කරනවා. අපේ මේ ඓතිහාසික පුවත් අතරේ වගේ කරුණු ගණනාවක් අපේ ථූප වංශය තුල ධාතු වංශය තුල මහා වංශය තුල අන්තර්ගතයි. මේ දේවානම්පියස්ස රජුරවන්ට රාත්‍රී කාලයේදී ඉතාම අඩු නිින්දක් ගත්ත කෙනෙක් සාමාන්‍ය සාර්ථක පාලකෙක් රටක ආයතනික ප්‍රධානීෙක් පන්සලක ප්‍රධානීෙක් ගෙදරක ප්‍රධානීෙක් හැම වෙලාවෙම හිමිදිරියේ විශේෂ ආබාධයක් නැත්තම් අවදි වෙන එක ශිෂ්‍ය පරපුරට දෙන්න නොමද ආදර්ශයක්. දරු පරපුරට දෙන්න නොමද ආදර්ශයක්. දියුණුවේ අභිරහසක් එක්ක විශ්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය. එහෙම සම්බන්ධ වෙනකොට මතක තියාගන්න ඔය රෑපුරා උතුම් දේවල් හිතාගෙන නිින්දට යන්න රැට. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය කියලා වාර ගණක් මෙනෙහි කරලා තමන්ට කරන්න තියෙන යම්කිසි අත්‍යවශ්‍ය කටයුත්තක් මනසට නගාගෙන නිදාගන්න. එහෙම මනසට නගාගනේ අත්‍යවශ්‍ය කටයුත්ත මෙනෙහි කරනකොට ඒ සිහියෙන්ම නිඳ යනකොට මේ විශ්වයේ තව තියෙනවා භෞතික දේවල් වල තියෙන ශක්තිය විතරක් නෙමෙයි මේ විශ්වයේ තියෙන පින්වත්නි විශ්වයේ වැඩ ඉන්නවා මහා උත්තම දේව සමූහය. ඒ වගේම අදත් මේ ලෝක ධාතුව තුල තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ චිත්ත සමුත්ථාන තේජෝ බල ධාතු ශක්තිය ක්‍රියාත්මක වෙන බවට නිදර්ශනයක් තමයි හොඳම නිදර්ශනයක් තමයි තුන් ලෝකෙම අපේ රුවන්වැලි සෑරදුන් වහන්සේ. ඒ සෙවණ ඉඳගෙන බණ අහනවා වගේ කියලා හිතාගෙන බණ අහන්නේ කිව්වේ එකයි. රැට රන්වැලි සෑ මහරදුන් වහන්සේ වන්දනා කරන ගාථාවෙන් වන්දනා කරලා පින්නත් ඔබ අන්තිම වෙලාවේ මෙහෙම අදිෂ්ඨානයක් කළොත් හොඳයි. දේවානම් පිටිස්ස රජුරවන්ට මේ වගේ මහෝදාර කාර්යයක් කිරීම සඳහා ඇතිවෙච්ච සිතුවිල්ල විශ්ව සම්පතියේ වැඩ ඉන්න උත්තම දේවතාවෝ දැකවදාලා සත්‍යයි. ඒ ලෙසින්ම මගේ තියෙන්නේ උත්තම ප්‍රාර්ථනාව. කාටවත් අපරාධයක් කරන්න අවඩක් කරන්න නෙමෙයි. තමන්ගේ දරුපවුල වෙනුවෙන් ලස්සන සෝභාමත් ජීවිතයක් ගත කරන්න උවමනා කරන ප්‍රාර්ථනාවක් මේ හිතේ තියාගෙන ඉන්නේ. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා ඔබට කියන්න පුළුවන් එච්ච දවසට මම මේ කියපු කාරණා හරියට ක්‍රියාත්මක කළොත් එදාට මට කතා කරන්න කියලා මං ඔබට මතක් කරනවා. මං ඔබට ඊළඟ පියවර කියලා දෙන්න. අද මේ පින්කමේ මේ විශේෂ පූජාව සිදු කරන්නේ සංජීව පයාගල අපේ ආදරණීය පුතණුවන් අසනීපව ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වුණා. ඒ ගැන මට මතක් කළාම
මම අදිෂ්ඨානයක් කළා මම මේ උත්තරීතර පුණ්‍ය භූමිය තුල ඒ සම්බුදු පිරිසත් සමග මෙබඳු පූජාවක් සිද්ධ කරන අය මේ විශ්ව සම්පතේ වැඩ ඉන්න මාත්‍රු දිව රාජෝත්තමයන් වහන්ස අපට එම දරුවාට අනුකම්පා කොට වඩා සුඛී සූපත් භාවය උපදවා ඉක්මන් ස්වස්ත භාවයට පත් කර දෙත්වා කියලා මම උන්වහන්සේට සිහි කළා දෙයි බාරේ උපකරනවා ඒ බාරේ උපකරනවා අනිත් පැත්තේ අපිට මාතෘ දිව්‍ය රාජයන්ට බාර වෙන්න 99% කට වැඩි කල්පනාවක් නැහැ මාතෘ දිව්‍ය රාජ ප්‍රතිමාවක් මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ වෙනින් පූජාවක් බොහොම කලාතුරකින් තමයි දැන් දකින්න ලැබෙන්නේ ඒ නිසා අපි කළගුණ මතක තියෙනකොට මාතෘ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් ප්‍රමුඛතාවයක් ලබා දී යුතුයි කියලා මේ සියලු බෞද්ධයෝ අඳුන ගන්න ඕන අනිත් දෙවිවරුන් බාරගට ගන්න දන්නවා නමුත් මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ බාරගට ගන්න දන්නේ නැහැ මම මේ වස්සාන ඍතුවේ වස්තු මාසෙම අභිධර්ම පිටකය දේශනා කරන්නට මේ අවස්ථාවටත් මේ භූමියේ පුරා වැඩ ඉන්න සිය ගණනක් පින්වත් මෙහෙණින් වහන්සේලා ස්වාමින් වහන්සේලා ශිෂ්‍ය භාවයේ පවත්වලා උන්වහන්සේලා වස්සන්තේ වාසිකයන් වහන්සේලා බවට පත් කරලා අටුවා ටීකා සහිතව අවශ්‍ය මූලික කරුණු ධම්මසංගණී ප්‍රකරණයෙන් මේ වෙනකොට සමූපේත කරමින් සිටියා ඒ කටයුත්ත සාර්ථකව නිමාව දැක ගන්නට මාතෘ දිව්‍ය රාජයන් වහන්සේගේ අවසර ආශිර්වාද ප්‍රාර්ථනා කළා පින්තුනේ අභිධර්මය පළමුවෙන්ම අසා සෝවාන් මාර්ගඵල ලාභිනියක බවට පත් උනේ මාතෘ දිව්‍ය රාජයන් වහන්සේය කියන බව මතක තියෙන්න ඕනේ ඒ වස්සාන යුතුය තුල කළ උදාර කාර්ය අතිසාරතකාකාරයෙන් සිද්ධ කරගන්න උන්වහන්සේගේ ලැබිච්ච ආශිර්වාදයේ වගේම මට අදිෂ්ඨානයක් තියෙනවා ලෝකයට ශ්‍රී ලාංකීය වර්තමාන ඉතිහාසයත් අතීත ශ්‍රී විභූතියත් මේ වගේ පූජනීය භූමියන් හරහා ආගමික වශයෙන් උපනගා දෙන්නට වගේ අනාගතයට වීදුරුමය සරදුන් වහන්සේලමක් ඉදි කරන්නේ ඒ සඳහා සංජීව පයාගල පුතුණුවන්ගේ මූලිකත්වයෙන් සහ ප්‍රධාන දරව්‍යයෙන් සමාරම්භ කළා ඒ සරදුන් වහන්සේගේ කටයුත්ත මාතෘ දිව රාජෝත්තමයන් වහන්සේ අදිෂ්ඨාන කරගෙනමයි මම මේ මහා කාර්ය ආරම්භ කළේ අතිශයින් මේ මොහොත වෙන විට ශ්‍රී ලාංකික ඔබත් ලෝකේ අනෙකුත් සෑම රටකින්මත් අපට සහාය ආධාර උපකාර සැලසিলা ඒ කටයුතු සම්පූර්ණ වෙගෙන යන්නේ මාතෘ දිව රාජයන් වහන්සේගේ ආශිර්වාද නිසාමයි කියලා මම පිළිගන්නවා එහෙම පිළිගන්න නිසා මේ සෙවනේ උදාර පූජාව සිද්ධ කරලා මගේ පළමු පුණ්‍යානුමෝදනාව මාතෘ දිව රාජෝත්තමයන් වහන්ස ඔබ වහන්සේට වේවා කියලා මමත් අදිෂ්ඨාන කරනවා දැන් රැය පුරාම අර විදිහට කල්පනා කරමින් අඩු නිින්දකින් වැඩි අවධානයකින් තමන්ට සිද්ධ වෙන්න ඕන කරන දේ නැවත නැවත සිහිපත් කළ දේවානම්පියස රජුරන්ට මාලිගයට අධිගෘහිත දේවතාවෙකු ආසන්න විඳකට හිත බැලුවා වචනයක් කතා කළේ නැහැ පින්නත් ඔබ දීර්ඝතම යාඥා වාක්‍යයකට අහුම්කම් දෙන්න ඕන නැහැ ඔබට කන්න ලැබුකට අහුම්කම් දෙන්න ඕන නැහැ හොඳ හිතක් හදාගන්න හරියට නිවැරදිව හොඳ හිතක් හදාගෙන හිතින් හිතන්න තමන් ඕන කරන දේ මොකද නමෝ බුද්දාය කියලා හිතල රැට ඕන කරන දේ මෙනෙහි කරලා නිදා ගන්නවා
බලන්න පහුවදාට එක ඉෂ්ට වෙන්නේ නැද්ද කියලා 100ට 100කින්ම භාග වෙලාවට එක ඉෂ්ට වෙනවා හැබැයි එහෙම ඉෂ්ට නොවෙනවා නම් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්නත් වාසනාවක් තියෙන්න ඕනනේ වාසනාවක් ලබන්නත් කල පිං තියෙන්න ඕනනේ කල පිං නැත්තම් වාසනාව සතුට ලැබෙන්නේ නැහැ සතුට කාගෙන් අයද හිටියත් ඒ සතුට අපි කරා ළඟා වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න දැන් අර දේවතාවා සක්ත දේවේන්ද්‍රයන්ට කිහිම මතක් කරන ශක්ති විඳුනේ මිහිඳු මාහිමියන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් දේවානම්පියතිස්ස රජුරවන්න කළා තියෙනවා රජුරවන්ගේ කරුණා හිතයි ගෞරව හිතයි ශ්‍රද්ධාවයි හඳුනගත්ත සක්ත දේවේන්ද්‍රයනෝ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට දැන් මට ඕනේ වචන ඔගොල්ලෝ ආපහු කියන වහන්න මොකද්ද තව සැරයක් එහෙනම් මම විශ්ව ශක්තිය ගැන කතා කළා මම විශ්ව ශක්තිය හරහා වැඩ කර නැත්නම් මගේ ලොකු ගෞරවයක් තියෙනවා විශ්ව ශක්තිය හරහා රෝග සුව කිරීම සඳහා විශ්වයේ තියෙන ප්‍රතිබල සම්පන්න බලවේග ඒක රාශි කරන්න පුළුවන් ප්‍රතිබල සම්පන්න උත්තමයෙක් ඉන්නවා ඒ අය විශ්ව ශක්තිය ප්‍රතිබල සම්පන්න බලවේග වශයෙන් එකතු කරගත යුත්තේ මේ වගේ පුණ්‍ය භූමීන් තුලට ඒක රාශි වෙන මහා පිරිසගේ පැවිදි ගිහි උත්තමයන් වහන්සේලාගේ ශක්තියයි එවිට විශ්ව ශක්තිය එතෙන්ට ආකර්ෂණය නො එකට එකක් ගැළපෙන දේවල් රන් රසස එකතු වෙනවා පින්බර ආයත විශ්වයෙන් ලැබෙන්නේ පින්බර විශ්වයේ තියෙන ශක්තිය පව්බර ආයත විශ්වයේ තියෙන පව්බර ශක්තියනුත් තියෙනවා දැන් විශ්වයේ සම්මාදිටික දේවතාවු විතරක් නෙමෙයි ඉන්නේ පිනට අකමැති පවට කැමැති දේවතාවුත් මේ විශ්වේ ඉන්නවා එනිසා විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා පිළිබඳවත් මට තියෙනවා දීර්ඝ පුරාවෘතයක් ඉදිරිපත් කරන්න නමුත් මේක දේව පුරාණේ විස්තර කරන වෙලාවක් නෙමෙයි අපිට ලැබෙන්නේ ඊටම කෙටි කාල පරාසයක් එනිසා ඉතිහාසයේ හරහා යමක් සිහිපත් කර දීම මැනවයි කියලා මම කල්පනා කරන මේ වෙලාවේ හැටියට දැන් විශ්වකර්ම දිව පුත්‍ර ඇවිල්ලා ඒ කාලේ ගම්බීර නදී කියපෝ කිට්ටුව 84 දහසක් විතර ගඩොල් මැව්වයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා ඉතින් දැන් ටිකක් මෙරුවන් වෙසයට ඈත තමයි හතර යදුණක් විතර කියලා මං හිතන්නේ මගේ මතකේ හැටියට ගඩොල් මැව්වා දැන් රජුරණ දැනගන්න ඕන දැන් රෑ කල්පනා කළ එක පහුදා වෙනකොට ඉස්ස වෙලා ඕගොල්ලෝ එහෙම අවලද නිකන් බලා ඉන්න එපා කරන්න ඕන දේ අදිෂ්ඨාන පූර්වක මෙනෙහි කරන්න ඊට පස්සේ කරන්න ඕන කරන ක්‍රියාකාරීත්වය ගොඩනගන්න ඔබට ශක්තිය පහළ වේ ඒක මට විශ්වාසයි මේ වගේ දේශනයක් කරා එක කරවන්න බෑ මේක අත්දැකීමෙන් හා ප්‍රත්‍යක්ෂයෙන් මං කරන දේශනාවක් අත්දැකීමෙන් සහ ප්‍රත්‍යක්ෂයෙන් අපිට ඕන කරන්නේ මිනිස්සුන්ට සංදිත්තික විපාක අකාලික විපාක ධර්මයේ තුල ජීවත් වෙනයි ධම්මං සුචරිතං චරේ ඒකයි මම සුද්ධෝදන රජුරන් කතාවට හුඟක් කාලේ ගන්නේ නැත්තේ දැන් අද මේ මෑණියන් වහන්සේගේ 80 වෙනි ජන්මලාභයේ සිහිපත් කරන රතරන් දරුවනේ මේ හැවනේ ඔබ ඕ නෑම අදිෂ්ඨානයක් කරන්න ඕන ඒ සියලු අදිෂ්ඨාන ඉෂ්ට වෙනවමයි කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන ගෙදර ඉඳගෙන මේ බණ අහන සියත අපේ රූපවාහිනී අභිසසින්න පින්නැති ඔබ මේ වෙලාවේ මේ අනුශාසනාව හරහාම තමාද මේ බිමේ ඉඳගෙන එහෙම නැත්නම් අද රැයේම ඔබ මේ අදිෂ්ඨාන කිරීමේ වැඩේ පටන් ගන්නවා කියලා. ඒක අදිෂ්ඨාන කියන්නේ හරි තදබල පාරමිතාව. දැන් බූමාටු දේවතාවෙක් කල්පනා කරන රජු වණ්ඩ කොහොමද මේ ගඩොල් තියෙන කාරණේ ගැන පෙන්වලා දෙන්නේ. මේ බූමාටු දේවතාවා කලගොයි බවට පත් වුණා මේ වනේ හැසිරෙන මිනිස්සෙකු යන්නේන පාරායිනේ. ඒ තලගොයා කියලා කියන්නේ බොහොම මේ වාසනාව කැඳවන සතෙක් කියනවානේ. දැන් මේ තලගොයා අර මිනිස්සයා දැක්කම
වේගෙන් ඇදිලා ගියා දැන් මේ මනුස්සයට උන තලගෑ වල්ල ගන්න තලගෑව පස්සෙන් දැන් ගියා තලගෑ නැවතුනේ කොතනද කියලා අහුවත් උත්තර දෙන්න පුළුවන්ද කොහෙද නැවතින්නේ නැත්තේ අර ගඩොල් ගොඩ ළඟ අර ගඩොල් ගොඩ ළඟ අද මේ අපි ඉන්නේ ඒ ගඩොලින් බැඳුණු සෑරදුණු හංසයා බීස මේ ඉතිහාසය අඳුනගත්තම වඩ වඩාත් සරලව තේරුම් ගත්තම අපිට ආගමික භක්තියත් ජීවිත ආලෝකයත් හැම එකක්ම එකට ගැළපීලා සකස් වෙනවා දැන් අල්පනා කළා මේ තරම් විශාල ගඩොල් ගොඩක් සාමාන්‍යයෙන් රටක වස්තු සම්පත් ඇති වෙනකොට ඒවා රජයේ අනසකට යටත් රජුරෝ දැනුවත් කරන්න ඕන දැන් රජුරවන්ට මේ පණිවිඩේ ගිහිල්ලා කිව්ව රජතුමනේ ශාල ගඩොල් ප්‍රමාණයක් තියෙනව හවල් තැන රජුරෝ දන්නවද රජුරෝ කල්පනා කර හිටියෙත් කොහොමද මම මේ සෑරදුන් වහන්සේට ගඩොල් සොයා ගන්න කියලා බලන්න විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් සක් දෙවිඳුන්ගේ අණින් මාලිගාවට අධිරෝහිත දේවතාවගේ ශක්තියෙන් භූමාතු දේවතාවට දැනෙන ආකාරයෙන් ඒ ක්‍රියාවලිය සිද්ධ කළා. දැන් එපමණක් මදි. ශ්‍රී ලංක පුරාම තනින් තන අතරත්තපුරෙන් මැණික් වගේ සත්‍රුවන් පහළ වුණයි කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඉතින් ඔහොම ඉන්න අතරේ දැන් මේ සෑරදුන් වහන්සේ හදන්න ඕන කරන හූලිකාන ටික සකස් වුණා. කාලේ ඉතාමත්ම සීමා සහිත නිසා පින්නේති ඔබට මම මේ කරුණු කෙටියෙන් මතක් කළේ. දැන් මේ භූමියේ තිබිලා තියෙනවා තෙලඹු ගහක්. මොන ගහක්ද? තෙලඹු ගහක්. මේ තෙලඹු ගහට අධිග්‍රහිත දේවතාවියක් ඉඳලා තියෙනවා. දැන් දුටුගැමුණු දේවානම්පියතිස්ස රජුරුවන්ගේ මුණුපුරා කිව්වන්නේ දුටුගැමුණු රජුරුව ඇවිල්ලා මේ සෑරදුන් වහන්සේ හදන්න දැන් සියල්ල සූදානම් දැන් මේ තෙලඹු ගහ අයින් කරන්න ඕන මෙතන. දැන් පළවෙනි වතාවේ තෙලඹු ගහ කපන්න හදනකොට එයින් බැහැපු දේවතාවිය කියනවා මගේ විමානේ නැති කරන්න එපා. පින්වත්නි දැන් මේ දේවතාවිය දෙවෙනි වතාවෙත් කිව්වා තුන්වෙනි වතාවෙත් කිව්වා එපා මගේ විමානේ අයින් කරන්න. අන්තිමට කර කියා ගන්න බැරියක් නැති වෙච්ච තැන එතුමි කියන කමක් නැහැ එනම වෙන විමානකට යන්නම් හැබැයි මේ ඔබතුමා බලාපොරොත්තු වෙන මේ වස්තුවට පූජනීය වස්තුවට සෑරදුන් වහන්සේට මගේ නම තියන්න පොරොන්දු වෙන්නේ කියලා මොකද නම සර්ණමාලි එහෙමයි මේ සෑරදුන් වහන්සේගේ නිර්මාණය සඳහා පසුතලයේ හැදිච්ච පුවත අපිට අඳුනගන්න මට කෙටියෙන් මේ වෙලාවේ සංක්ෂිප්තව මතක් කරන්න තියෙන කාරණාව පින්නැති ඔබට මෙතෙක් සසර ගමනේ ඉන්න සිදු වුණේ සසරින් ගොඩ වෙන්නට උවමනා කරන පසුතලය අපිට ගොඩ නොනැගීම නිසා ඒ සඳහා පින්නැති ඔබට ගත වෙන තත්පරෙන් තත්පර හිතන්න බැයි නම් අද දවසේ මම මොනවද සසරින් ඈතර වෙන්න කරගත්තේ කියලා පින් විතරක් නෙමෙයි බණ භාවනා වශයෙන් යමක් ජීවිතේක නොකරගත්තොත් අන්තිමට හුස්ම පොත වාතලයට මුසු වෙනකොට අනේ මගේ ජීවිතය අනුන්ට ලාභයි මට ලාභයි කියලා දුක හිතෙනවා ධම්ම සුතරිතං චරේ නැත්තම් මගේ ජීවිතේ මෙලවට ලාභයි සල්ලි පස්සේ දුවන මිනිසුන්ගේ ජීවිතේ හැන්දෑවට ගණන් බලලා අද මම මෙච්චර ලාභයක් ලැබුවා කියලා මිනිස්සු ගණන් හදාදී ඉන්නවා වරින් වර වරින් වර බැංකුපත මලබල සන්තෝෂ වෙනවා පිනක් දහමක් ගුණයක් දහමක් පුරවලා මෙලවට ලාභ වෙච්ච මට දෙලවට ලාභයක් නැත්තම් මෙලව ලැබපු ලාභය තථාගතයන් වහන්සේ කියනවා කපුරු පුච්චපු තැන වගේ කියලා ඇහැ වහ ගන්න දවසට කපුරු පුච්චපු තැන අළු හිටින්නේ නැහනේ මැරෙනකොට
මේක කිංවත් ඵලයක් ඊළඟ භවයට නැති නිසා අඩුගානේ භවගාමි ජීවිතයේ සුවපත් වෙන්නවත් යමක් කරගත්තද කියලා බලන්න. ඊළඟට අනෙක් කවරදාටත් වඩා මම ඉපදිච්ච රට ගැන දේශීය හැඟීමක් දේශදත්වයක් දවස ඉවරනකොට හිතන්න පුරුදු වෙන්න ඕන. මගේ රටේ සිංහල ජාතියේ මගේ ජාතියේ හැම ආගමිකයෙකුටම මේ ආරාධනාව ප්‍රවර්ධනය උදෙසා මම මොනවද කළේ කියලා හිතලා බලලා අද කරන්න බැරි වෙච්ච දේ කරුණාකරලා හෙට කරන්න අදිෂ්ඨාන කරගන්න. මේ උතුම් සද්ධර්ම දේශනාවේ අපරිමාණ පුණ්‍ය භාග්‍ය මාතු දේව මහරජ දුන් ප්‍රධානව සක් දෙවි දුන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන් ප්‍රධාන මේ උත්තරීතර ශ්‍රී ලංකා දූපේ තිලවට මාග්‍ර වූ ශ්‍රේෂ්ඨ පූජා භූමිය ගොඩනගන මොහොතේ පටන් මේ මොහොත දක්වා සහයෝපකාරී වූ දේව මණ්ඩලයටත් පින් ලබා ගන්නට ආරාධනා කරමින් සියලු දේවතාවෝ මේ පින් ලැබ ශාන්ත සුඛ ප්‍රණීත නිර්වාණ ධාතුවෙන් සැනසෙන වාග්ය ලබත්වා කියලා අප්‍රමාණ ගෞරවාදරයෙන් අපි පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්කන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකංති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු පිහිටයි. එලෙසින් නිමවටපත් වූ රුවන්වැලි සෑය පිළිබඳව ඒ කතාන්තර පිළිබඳව මහමුවට සමීප කරන ලැබූ පූජ්‍යපාද කැටවල හේමාලෝක සාමීන් වහන්සේගේ සුමදුර ධර්ම දේශනා කුණ වහන්සේ රට වටා මෙවන් වූ දේශනාවන් සිදු කරමින් මිනිසුන් අතර ජනාදරයට පත් වූ ගෞරවාදරයට පත් වූ යතිවරණ වහන්සේ නමක්. ඉතින් වැන්දබෝ පවුලේ සියලුම සමාජික සමාජිකාවන් ඒ වගේම ආදරණීය දුවදරුවන් විසින් මේ සඳහා නමුදු සහයෝගය ලබා දුන්නේ. එමනක් දවසේ වැඩසටහන මිනිසින් නිමවටපත් කරන හැම දිනාටම උතුම් වූ සම්මා සම්බුදු සරණයි. ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පය ඔස්සේ ලොව බලගත් රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදාකර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773255818 සහැල්ලුව විඳින්න බඩත් අඩු කරගන්න හෑන්සම් වෙනසකට වැඩනා ටමීටි දැන් දිවෙන පුරා ෆාමසි සහ සුපිරිවෙල් සෙල් වලින් ෆැට්නා සදහම් පැනය විනය පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කොපමණද මෙව පැනයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නා වෙතින් වඩනා ත්‍යාග දිනා ගන්න මේ තැපල් පත මේ ලිපිනයට යොමු කරන්න Food and Nature පුත්කලක සමාගම නොම්බර 106 6A දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය නැතහොත් 330 දින දුරකථන අංකයට SMS කරන්න. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියන ගන්න අප වෙත දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලේසිම් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන වැඩනා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් පනස් බ්‍රෑන්ඩ් ක්‍රීම් වර්ග සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතින් ෆැෂන් කොස්මෙටික්ස් Fashion Cosmetics Private Limited Number 218 Devanharas Vidya Ratupalli Asala Kolamai Kolaha Duraimathum 0112 43386 88 ho 0112 42 39 40
උසස්පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය අලුතින් මැරඹුණු 2016 පුනරීක්ෂණ පන්ති සැසිප් නුගේගොඩ පළමු කණ්ඩායම සෑම සිකුරාදාවකම උදෑසන 8:00 සිට දහවල් 1 දක්වා දෙවන කණ්ඩායම සෑම ඉරිදාවකම උදෑසන 7:30 සිට දහවල් 12:30 දක්වා සිප්සර ගම්පහ සෑම බ්‍රහස්පතින්දාම උදෑසන 8:00 සිට දහවල් 1 දක්වා ජීවන චාරිකාවේ සදාචාරයේ නවාතැන පැනසර VC සෙනසුන वैद्य निवेपनांद्रोहले हेमोटम स्तुति अपहसवाक नोएन मगे दर्वा मगे दोर्तटम लबुना सिसेरियन सत्कमटगे वेदम मट पहसुवेन दरागान्न पुलुवांगुना दैन मट मगेम लोकयक तियेन स्वाभाविक दरु प्रसूतियकट संपूर्ण अयकिरीम रुपयल 20000ක් पमन सिसेरियन सत्कमकट संपूर्ण अयकिरीम रुपयल 45000ක් पमन वैद्य निवेपनांद्रोहले मालबे अमतन्न 2 407 600 සිරිලක අසිරිමත් බුදු පුදබිම් වැඳ පුදා ගන්න මෞපිමේ සොඳුරු මිහිරියාවේ චාරිකාව එන්න ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානය ශාන්ති ට්‍රැවල්ස් දුරකථන 0777 770 112 සැහැල්ලුව විඳින්න බඩක් අඩු කර ගන්න හැන්සම් වෙනසකට වැඩනා ටමීටි දැන් දිවෙන පුරා ෆාමසි සහ සුපිරිවෙල් සල්වලින් ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පිය නගන්න අප වෙත දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ජෝති වේදේ හා හස්ත රේඛා තුලින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න වසර 42ක පළපුරුදු දේශපාලන සෙනරත් ඊනාරච්චි මහතා හමුවන්න බුදුන් උපන් භාරත දේශයේ සදහැබර වන්දනාවකට ඔබත් අපහායෙක් වන්න සතර ස්ථාන ඇතුළු සීල පූජනීය ස්ථාන දෙක බලා වැඳ පුදා ගැනීමේ හැකියාව සීල භාවනා වැඩසටහන් ඇතුළු විශේෂ පින්කම් රැසක් ලාංකීය ආහාර පාන සුවපහසු නවතැන් පහසුකම් සමගින් පූර්ණ ආරක්ෂාව 86 වතාවක් ලාංකීය සදහැවතුන් වැඳ වූ ප්‍රවීණ සංවිධායකවරයෙකුගේ මග පෙන්වීම ටෙම්පල් සංචාරකයෝ කළුබෝවිල